මැජික් කරන කෙනෙක් එහෙම කියලා දෙන්නේ නැහැ. ඇයි කියලා දෙන්නේ? The Bed by Noel. ලංකා එකම channel එක යාළුවොත් එක්ක ඔට්ටුවක් අල්ලලා කොහොමද සතුරු වෙන්නේ කියලා කියලා දෙන්න. ඉතින් අද අපි කුරුණෑගලට ඇවිල්ලා ඉන්නවා තවත් නිහතමානී YouTuber කෙනෙක්ව හම්බෙන්නේ. මෙයාගේ වීඩියෝ එකක් ඔයගොල්ලෝ නොදැක්ක වෙන්න බෑ. ඔයගොල්ලෝ YouTube වල ඉන්නා නම් දැන් මේ වීඩියෝ එක දකිනවා කිය බලනවා කියන්නේ ඒක එයාගේ වීඩියෝ එකක් දැකලා තියෙනවා. එයා ඒ තරම් ප්‍රසිද්ධ කෙනෙක්. සහ එයා එක දවසක් මට මුලින්ම හම්බුනාම කිව්ව එක දෙයක් තියෙනවා මට තාම මතකයි. එයා නිරුවත මාකට් කරන්නේ නැත්නම් අනිත් අයගේ කුණු මාකට් කරන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් ඒ සංකල්පෙට මම මාර කැමති. ඉතින් අපි ආව හොයාගෙන කුරුණෑගලට නවා vlogs. ඉතින් අපි channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න, එහා පැත්තේ bell icon එක click කරන්න, මාව Facebook වල like කරන්න, Instagram වල මාව follow කරන්න, මන් නුවන්ඩි සිල්වා. නවා සාදරයෙන් පිළිගන්න අපි show එකට. නවා මේ show එකේ නම The Bed. හරි? The Bed. ඔට්ටුව. ඒ අපි මේක සමාරලාට ඔට්ටුවල් දෙනවා සමාරලාට ගණිතෙන් එක එක ට්‍රික්ස් කරනවා ඒවා අපි කියලා දෙන්න හරි ඇයි අපි ඒවා කියලා දෙන්නේ එතකොට පුළුවන් ඒගොල්ලන්ට යාළුවොත් එක්ක ඔයගල්ලා පොඩි විනෝදයක් ලබන්න දැන් ප්‍රශ්නයක් අහන්න කවදාද මැජික් කරන කෙනෙක් එහෙම කියලා දෙන්නේ ඇයි ඒවා කියලා දෙන්නේ මේ මැජික් නෙමෙයි අනේ මැජික් නෙමෙයි මේ මැජික් නෙමෙයි මේ ට්‍රික්ස් පොඩි පොඩි මේ පොඩි ට්‍රික්ස් ට්‍රික්ස් කියන්නේ අතරම මේකේ මම එක එක මැත්ස් වල තියෙන කන්සෙප්ට් ඔව් ඕම මේවා අරගෙන මන්නේ ඔට්ටුවක් හදනවා. ඔව් දැන් මැච් එක මේ රට දිනනවා. මේ රට දිනනවා. හරි ඒකෙදි දැන් එතන මොකක් අර මැජික් එකක් නැහැ. ඔව්. නමුත් අපි අර ගෙස් කළා. ඒ වගේ අපි ඔට්ටුවක් අල්ලනවා. ඔව්. හරි. ඒ වගේ ඉතින් ඔය ඔට්ටුවල් යන පොඩි ගාලා වෙනවා පන් එකටනේ. ඔව්. ඒ සීන් එකම තමයි මේකෙත් යන්නේ. ඔව්. ඉතින් මේකෙදි අර පොඩ්ඩක් අර දැන් අපි අර සාමාන්‍යයෙන් මිනිස්සුකෙ තියක් සයිල අර ඔළුව තියෙන සයිල දැන් මැරිලා වගේ දින් ඒක පොඩ්ඩක් උද්දීපනය කරලා ගන්න තමයි මේ channel එක හැදුවේ. ඒක වැදගත් දෙයක්. වැදගත් කියලා හිතමු. හරි. ඉතින් නවා අපි අද පොඩි ගණිතයෙන් පොඩි වැඩක් කරන්න යනවා. මං ගා තියෙන ධාතු කඩ දෙක. මං ගන්නම් ධාතු කඩ දෙක. මං ගා තියෙන මෙතන ධාතු කඩ දෙක. නෑ නේ. ධාතු කඩ නෑ නේ. ධාතු කඩ දෙක invisible. පේන්නේ නෑ. හරි. මෙතන ධාතු කඩ දෙකක් තියෙනවා නේද? හිතෙන් හිතන ධාතු කඩ දෙකක් තියෙනවා කියලා. හරි. නව ගන්නකෝ ධාතු කඩ දෙක අතර. හරි. නව පෙරලන්න බලන්න ධාතු කඩ දෙක. මට කියන්න මොනවා දාපු අංක දෙක. 5යි 2යි. 5යි 2යි ඇවිල්ලා තියෙනවා. ඇයි ධාතු කඩ දෙකක් නැහැ නව කියලා 5යි 2යි ඇවිල්ලා. කොහොමද කියලා දන්නේ නැහැ ඉතින්. කොහොමද කිව්වේ? මම හිතලා කිව්වේ. ආ හිතලා කිව්වේ. හරි. එහෙම තමයි වෙන්න ඕන. අර අර ඒක තමයි වැදගත්. අර අපි ඉමේජිනේෂන් එක වැදගත්. හරි. 5යි 2යි තියෙනවා කියලා හිතන්න. හරි. තව පාරක් පෙරලන්නකෝ නව. තුනයි දෙකයි. ඒ කියන්නේ මේක හොර ධාතු කැටයක් නෙවෙයිනේ. ඒ කියන්නේ වෙනස් ඒවා වෙනවා. නැත්නම් පෙරලෙනවා. මේ වැතු පෙරලෙනවා. හරි. හරි නෝ. දැන් අපි මෙහෙම වැඩක් කරන්න. තව පාරක් ගන්න. දැන් අපි හරියට කරා. එක පාරක් පෙරලන්න. ළඟම තියෙන ධාතු කැට වගේ ළඟට ගන්න. හරි. ඒකේ උඩම තියෙන නම්බර එක බලන්න. හරි. හරි. ඊට පස්සේ ඒ නම්බරේ දෙකෙන් වැඩි කරන්න, දෙකෙන් ගුණ කරන්න. හරි. ඒකට පහක් එකතු කරන්න. හරි. ඒ උත්තරයක් ආව නේද? ඒ උත්තරේ අයිමත් පහෙන් ගුණ කරන්න. ඒක ලොකු ගානක් ඉන්න දෙනවා. හරි. පහෙන් ගුණ කරා. ඊට පස්සේ මෙතන අනිත් ධාතු කැටේ තියෙනවා නේද? ආ. ඒ ධාතු කැටේ උඩ තියෙන නම්බර එක ඒ ආපු උත්තරයට එකතු කරන්න. හරි. දැන් මොකක් කර උත්තරයක් ඇවිල්ලා ඇති. ඒ උත්තරේ මට කියන්න 40 sorry මේ 40 කරන්නේ මේ පහත් එකතු කරාම වෙන පොඩ්ඩක් ඉන්න හරි කවන්න හිතල හිතල කියවු දෙන්න පොඩ්ඩක් ඉන්න දැන් මට අමතකයි පොඩ්ඩක් ඉන්න එන මුලින්ද හද හරි පලින්ද හරි විතරා හරි 69 දැන් නව පොඩ්ඩ ඇස්ටි පියා ගන්න මම ඔයා මුලින්ම ගත්ත ධාතු කැටේ නම්බර එක මම කැමරකට පෙන්නනවා හරි පළවෙනි නම්බර එක මේක හරි නව කියන්න බලන්න කැමරේට මොකද පළවෙනි නම්බර එක 4 වයිසල වෙන්නේ 4 තමයි. හරි. ඊට පස්සේ නව දෙවෙනි නම්බර එක මම කියන්නම්.
එතන බලන්න එක හරියද කියලා කියන්න. දෙවෙනි නම්බරේ 4. හරි. හරි එහෙනම් පළවෙනි එකත් 4 දෙවෙනි එකත් 4. ඔව්. නම ආස නැද්ද ඔය ඉගෙන ගන්න? ඒක නේ කොහොමද කියේ? දැන් මේකේ දැන් ධාතු ගැටත් දෙකයි. දැන් ඔක එකේ ඉඳන් 6 වෙනකන් තියෙනවා. ඒතකොට දෙකේම තියෙනවා ඊළඟ ඔක්කොම දෙක දෙකක් නේද තියෙනවා කොහොමද? ඔව්. එතකොට මේක කොහොමද ගන්න? කොහොමද ගන්න? හරි. මේක පොඩි ගණිතයේ සංකල්පයක් තියෙනවා. මෙන්න මේකයි නවාක්‍රම. ඔව්. මුලින්ම ධාතු ගැට අපි හිතමු පළවෙනි එකේ දෙකාව කියලා උදාහරණයක්. දෙකාව කියලා ඉතින් ඒක දෙකින් ගුණ කරනවා. දෙවරක් දෙක 4යි. ඔව්. ඊට පස්සේ එකට 5ක් එකතු කරනවා. 4යි 5යි 9යි. ඊට පස්සේ එකට 1යි 5යි ගුණ කරනවා. ඒක 9^5 9^5 45යි. ඊට පස්සේ මං කිව්වේ දෙවෙනි ධාතු ගැටේ නම් දෙක එකට එකතු කරනවා. අපි දෙවෙනි ධාතු ගැටේ හිතමුකෝ 5යි කියලා ගන්න. හරි. එතන 45යි 5යි 50යි. ඒක මං වාගේ අහන උත්තරේ කියන්නේ කියලා. එතන ඔයාමට කියන්නේ 50යි කියලා. මට මෙච්චරයි කරන්න තියෙන්නේ. ඒ උත්තරයෙන් මම 25ක් අඩු කරනවා. ඒකට 50න් 25ක් ගියාම 25යි. එතකොට 25යි මුලින් තියෙන දෙක තමයි පළවෙනි ධාතු කැටේ. 5 කියන්නේ අනිත් ධාතු කියන්නේ ඊළඟ ධාතු කැටේ. ඔන්න ඕකයි එහෙනම් අද ඔට්ටුව. හරි හොඳයි නේද? හොඳයි. කොහොමද වැඩි තීරණ දැල්ලගත්තේ? කළ බලමු නිකන් එක. හරි. දැන් නවා මට කරන්න යන්නේ. අපි බලමු නවා වැඩි දැල්ලගත්තද කියලා. ගන්න ධාතු කැටේ. හරි ඔන්න කරලවා හිතා ගත්තද හරි පලින් ධාතු ගැටේ මම ඔන්න නම්බර් එක පලින් නම්බර් එක උඩ තියෙන නම්බර් එක හරි කියාගන්න හරි දැන් උක දෙකෙන් වැඩි කරා හරි පහක් එකතු කරා හරි ඊගාසේ එක පහෙන් වැඩි කරා හරි දැන් ධාතු ගැටේ තියෙන ඒ ගාන එකතු කරා හරි ඔක්කොම එකතු වෙන්නේ 36 අපෙන් 36 මම 25ක් අයින් කරන්න. ඒක හිතෙන් කරන්න ඕනේ. හරි. 36 හරි. ඒ කියන්නේ දෙකේම තිබිලා දැන් එක එක. 36 25 ගියාම ඕන අඩු කරන්න ලේසි වෙනවා මං කියන්නම්. 36 අපි 10ක් අඩු කරමු මුලින්. එතකොට 26. 26 තව 10ක් අඩු කරන්න. 16යි. 16න් 5ක් අඩු කරන්න. එතකොට 11යි. 11 කියන්නේ මුලිනුත්ම එක එක දෙවෙනි ධාතු වෙන එක අන්න හරි ඔන්න ඔක එනවා වැඩි හරි අවරු වැඩි ඉතින් ඔන්න ඔක ඇද ඔට්ටුව අපි තවත් ඔයගේ මොට්ටුවකින් හම් වෙනවා නවාගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න නවා vlogs යටින් මම links දාලා තියෙනවා description එකේ බලන්න නවාව subscribe කරලා නැති වෙන්න විදියක් නැහැ මොකද YouTube වල වා ඉන්නා කියන්නේ මෙයාගේ වීඩියෝ එක කොහෙන් හරි දැකලම තියෙන්න ඕනේ. ඔන්න the bet channel එක අපේ නුවන් අයියාගේ. ඉතින් ඔන්න ඔයාලා subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒත් එක්කම bell icon එක click කරලා නුවන් අයියාගේ videos හැම එකම බලන්න. ඉතින් එහෙනම් ඔන්න අද the bet program එකෙන් අපි යනවා. හැමෝටම ජය වේවා. ජය වේවා. ta-da